අද දිනේදී දිවෙනේ බොහෝ ප්‍රදේශවල අපරභාගීත්වෝ රාත්‍රී කාලෙදී තනින් තන වැසි හොගි ගුරුම් සහිත වැසි ඇති වෙනවා. ඌව මධ්‍යම සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි දැතිවීමට හැකියාව පවතිනවා. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට උදෑසන කාලෙදීත් වැසි ඇති විය හැකියි. ඒ වගේම බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලද උදෑසන කාලෙදී වැසි ස්වල්පයක් ඇතිවීමට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවකින් ඉල්ලා සිටින්න කැමැති. දිවින වටාවන මුහුදු ප්‍රදේශ සැලකීමේදී කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හොගි ගුරුම් සහිත වැසි ඇති වෙනවා. දිවින වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවලද ස්ථාන ස්වල්පයක වැසි ඇතිවීමට හැකියාව පවතිනවා. සුළං දකුණ සිට නිරුතු දක්වා දිශාවලින් හමායින අතර සුළඟේ වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 20ක් 30ක් පමණ අගයක් ගන්නවා. කොළඹ සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 40 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීමටත් හැකියාව පවතිනවා. මම කාර්යනීතු කාලගුණ විද්‍යාඥ ශ්‍රී මාල් හේරත්. දිනමින YouTube නාලිකාවෙන් ඔබ දැන්ම subscribe කරන්න.